ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබ දවසක්. අද දින දවසේ සිටවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කිහිපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ දෙවිඳුන් තුල ධර්මිෂ්ඨකමින් ප්‍රීතිවන්න. බයිබල් පදය ගීතාවලි 8:4 ධර්මිෂ්ඨයා ස්වාමීන් තුල සන්තෝෂ වන්නේය. උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න ඕය. අවංක සිත් ඇති සියල්ලෝද ජය ප්‍රකාශ කරන්න ඕය. සිනේවන්ත කිතුණුවනි, අපගේ දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨකමින් සම්පූර්ණව සිටින බැවින් උන්වහන්සේ පාපය සිදු කිරීම කිසිසේත්ම අනුමත නොකරන සේක. නමුත් පාපය සිදු කරන්නන් ඔවුන් විසින් සිදු කරන පාපීය ක්‍රියාවන් සම්බන්ධව විකල්ප අදහස නිදාසට කාරණාවන් ඉදිරිපත් කරයි. එසේ පාපයන් සිදු කිරීමෙන් අපගේ නිශ්චලව පවතින මනස ව්‍යුල්කමට පත්වේ. එවන් ආකාරයෙන් අපගේ සිත් පාපයන් සිදු කිරීමට පෙළඹීමට එක් ප්‍රධාන කාරණාවක් වන්නේ මනුෂ්‍යයාට සතුරුකම් කරන සතුරාවන යක්ෂයා විසින් අපගේ සිතේ පිළිබඳව පෙළඹවීම නිසාය. කිතුණුවනි, අපගේ දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨකමින් සම්පූර්ණව එනම් ශුද්ධව සිටින බව මම ඊයේදී ප්‍රකාශ කළාසේම ශුද්ධ බයිබලයේ යෙසායා 53:9 සඳහන් වන්නේ උන්වහන්සේ අධර්මිෂ්ඨකමක් කළේවත් උන්වහන්සේගේ මුඛයේ කිසි ප්‍රයෝගයක් තිබුණේවත් නැත කියාය. එබැවින් මාගේ ආදරණීය කිතුණුවනි, දවසේ සිතුවිල්ල පාඨක කිතුණුවන් වන ඔබ නිතරම ඔබගේ අර්ථ සාක්ෂියට එකඟව දෙවිඳුන් තුල ධර්මිෂ්ඨව අවංකා නිදොස් ජීවිතයක් ගත කිරීමට සිතර ගත යුතුය. එසේ ජීවත් වන්නන්ට අප ස්වාමියු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ආශිර්වාදය හා ප්‍රීති සන්තෝෂේ පවතන බැවින් ඔවුන්ට ප්‍රීතියෙන් සමාදානෙන් ජීවත් විය හැකි වේ. මන්ද ඔවුන් තම හෘද සාක්ෂියට විරුද්ධව කිසිවක් සිදු නොකළ බැවින් යක්ෂයාට ඔවුන්ගේ ජීවිතවලට විරුද්ධව චෝදනා නැගිය නොහැකි වනසේ දෙවිඳුන් ඔවුන්ගේ සිත් ආරක්ෂා කරනසේක. ආදරණීය කිතුණුවනි, අද දින ප්‍රධාන දේව වචනය වන ගීතාවලි 8:4 එසේම දෙවියන් වහන්සේ විශ්වාස කරමින් ධර්මිෂ්ඨව හා අවංකව ජීවත් වන සියලුම දෙනා ජය ගන්නා බව සඳහන්ව තිබේ. එම නිසා පාපයන් සිදු කිරීමට යක්ෂයා උපගේ සිත පොළඹවන විට ඊට විරුද්ධව සිටින්නට සමිතුන්ගේ පීඨ හා උපකාරය පතන්න. එසේ පාපයෙන් තොරව පවිත්‍ර ජීවත් වන්නේ නම් ඔබගේ සීලු කටයුතු වලින් ඔබට ජය ලැබේ. අද දින ඔබට ලැබෙන අභියෝගය, ඔබ දෙවිඳුන් තුල ධර්මිෂ්ඨකමෙන් ප්‍රීතිවන්න කැමතිද? එසේ නම් ඔබගේ ජීවිතය තුළ ඇති සෑම අයුතුකමක් වෙනුවෙන්ද පාපයන් වෙනුවෙන්ද මේ මොහොතේම යේසුස් වහන්සේ තුළ පසුතැවිලි වන්න. එසේම ඔබ අද පටන් නිතරම ඔබගේ හෘද සාක්ෂියට එකඟව දෙවිඳුන් තුල ධර්මිෂ්ඨ අවංක හා නිදොස් ජීවිතයක් ගත කිරීමට සිතර ගන්න. උන්වහන්සේගේ අඬට විරුද්ධ නොවී අකීකරු නොවී උන්වහන්සේගේ අඬට කීකරුවසා යටහත් ජීවත් වන්නට අද පටන් සිතර ගන්න. එසේම දෙවිඳුන් තුල ධර්මිෂ්ඨව ජීවත් වී ධර්මිෂ්ඨකමේ ප්‍රීතිය ලබා ගන්න. මේ උදෑසන අපි ආඥා කරමු. මාගේ යේසුනි, ඔබ වහන්සේ ධර්මිෂ්ඨකමින් හා ශුද්ධකමින් සම්පූර්ණ දෙවියන් වහන්සේ වන බැවින් ඔබගේ දරුකමට කැඳවාගත් මමද එලෙසින්ම අවංක හදවතක් ඇතිව ජීවත් වීමට තීරණය කළෙමි. මාගේ බලාපොරොත්තු සියල්ල ඉටු කර දුන මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව ගීතාවලි 94:15 මක් නිසාද විනිශ්චය ධර්මිෂ්ඨකමට ඇරෙන්නේය. අවංක සිත් ඇති සියල්ලෝ ඒ අනුව යන්නෝය. ඔබත් කැමතිනම් දිනපතා මේනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාත්‍නාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරයේ දිස්වන 071588 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දින යේසුස් වහන්සේ තුළ පාපයෙන් තුරව සිත් සන්තෝෂයට පත්වන සුබ දවසක් වේවා කියා ජීවනදී ඇදිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.